ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ සිය ජයතහවුරු කිරීම සඳහා පුත්තලමේ පැවති ජනරැලියක් අමතමිනුයි. ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. එන අරගලෙන් තමුන්නාසන සියලු දෙනාම ඒ බංකොලොත් කරපු උන් ටිකව මේ රටෙන් පන්නලා දාන්න වැඩසටහන කරා. හැබැයි ගියේ එකයි, ඒ ගෝඨාභය රාජපක්ෂ විතරයි. උන්ට කර කියා ගන්න දෙයක් නැතුව අසත්න වෙච්ච වෙලාවේ සජිත් ප්‍රේමදාසට කතා කරලා ඇහුවා මේ ආණ්ඩුව බාර ගන්න එනවද කියලා. අපි ඔක්කොම දෙන අපය ගාන දවස් ගාන සාකච්ඡා කරා. අපි වැඩසටහනක් හැදුවා, අපි හොරු රැලක් එක්ක මේ වැඩේ කරන්න යනවද නැද්ද කියන එක. අවසානයේ අපි තීන්දුවක් ගත්තා. ලිඛිතව පොහොට්ටුවට විතරක් තමයි ගෝඨාභය රාජපක්ෂ අතට යවුවා. අපි සජිත් ප්‍රේමදාස සූදානම් අගමැතිකම බාර ගන්න. හැබැයි මේ කොන්දේසි වලට යටත්ත මේ කොන්දේසි ටික අපි යවුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම කිව්වා නෑ, අපිට දෙන්න බෑ, ගෝඨාභයට යන්නත් බෑ. මෙරටේ හොරකම් කරපු මංකොල්ල කාපු, මෙරට විනාශ කරපු මිනි මරු, ඒ වගේම ඉඩම් මංකොල්ල කරමු සියලු දෙනා, මුන් කිව්වා සජිත්ට නම් දෙන්න බෑ කියලා. ඒ කාලේ ලෝකේ ඔක්කොම අවදාන යමුනේ ලංකාවට. ඇඟලුම් කර්මාන්තය, ජනසවිය, ගම්මුදාව, මහවැලිය ෆැක්ටරි ගෙනලා සුද්ධ මේ ගහනකොට චීනේ, සිංගප්පූරුව, හොල්මන් වෙලා හිටියේ. ලංකාව දෙහා බල්ලා තමයි ගිහිල්ලා චීනේ පටන් ගත්තේ නිදාස් වෙළඳ කලාප. සිංගප්පූරුව අපෙන් ඉගෙන ගත්තේ. එහෙනම් ඇයි අපිට මෙච්චර වැරදුනේ? දැන් නිකමණ හිතලා බලන්න. ඉන්දියාව ගහන ප්ලේන් එක ඇතුලේ හෙලිකොප්ටර් දාගෙන යන්න පුළුවන් එයාර්ෆෝස් එකේ. ඉලෙක්ට්‍රික් බෙන්ස් එක ගහන්න ඉන්දියාවේ. මේවා ඔක්කොම ලංකාවේ ගහන්න තිබ්බේ. ගම්සරණගේ මහත්තයා හිටියානම් ජීවතුන් අතර, ලලිත් ඇතුළත් මුදලි, රංජන් විජේරත්නලා හිටියානම් අද ඒ සියල්ල ගහන්න ලංකාවේ 94 ඉඳලා අපිට එහෙම නායකයෙක් බිහි කරගන්න මේ රටේ ජනතාවට වාසනාව තිබ්බේ නැහැ. අවුරුදු 11ක් තිස්සේ රටවැසියන් අතරේ ජනාධිපතිවරණය දිනා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයක් තිබුණු අවදී අපි එඩිතරව තීරණයක් ගත්තා. ඒ යුග වෙනස ඇති කරන්න පුළුවන් නායකයෙක් ගම්මුදාව ජනවසම එතුමන් ජනාධිපති වුණාට පසුව ඇඟලුම් කර්මාන්ත වැනි විශාල යුග වෙනස් රාශිය ඇති කරන්න මඟ පාදා දුන්නු. රණසිංහ ප්‍රේමදාසයන් දිනවීමේ කර්තව්‍යයේ මුලින් හිටගත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන එක පිළිබඳ අපි ආඩම්බර වෙනවා. ඒ වගේම එතුමන්ගේ පුත්‍රරත්නය දිනවීමේ කාර්යයේ අපි පළමු වෙඩිමුරේ පත්තු කරා. රාජ්‍ය සේවයේ නිලධාරින් වෙනුවෙන්, නිලධාරිනියන් වෙනුවෙන් අපි ඉතාමත්ම වැදගත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. සමස්තයක් වශයෙන් ගත් කළ 24ක පරිවැඩිවීමක් ලබන අවුරුදු ජනවාරියේ සිට 57,500ක අවම වැටුපක්, දල වශයෙන් 18,700ක් පමණ වූ ජීවන වියදම් දීමනා 25,000 දක්වා වැඩි කිරීම. ඒ වගේම රජයේ සේවයේ සහ මැද පන්තියේ මහ බරපතල හිසරදයක් වුණු 6% to 36% දක්වා වූ බදු සූත්‍රය 101% to 24% දක්වා අඩු කිරීම. 2015 සිට රාජ්‍ය සේවයට ඇතුළු වුණු අයට විශ්‍රාම වැටුප්පරම් ලැබුණ නැහැ. ඒ වැටුප්පරමත් අපි ලබා දෙනවා. දැන් මේ ඔක්කොම කියනකොට මෙච්චරකල් නිදාගෙන හිටපු ජනාධිපතිවරයා අදිසියේ කඩිමුඩියේ නැගිටලා එයා කියනවා දැන් රාජ්‍ය සේවයේ නිලධාරින් වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු යෝජනාව ඉවත් කරන්නලු. ඒ මොකද එයත් ඒක කරනවලු. මීට සති කිහිපයකට පෙර මහ පාරට බැහැලා ඉල්ලීමක් කරා වැටුප් වේතන වැඩි කරන්න කියලා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නට නම් වැට්ටක වැඩි කරන්න සිද්ධ වෙයි කිව්වා. රටේ ජනතාවට රාජ්‍ය සේවයේ කෙරෙහි අප්‍රසාදයක් නිර්මාණය කරා. දැන් අද වැට්ටක ගැන මොන කතාවක්වත් නැහැ. දැන් ඒගොල්ලෝ වැඩි කරනවලු. මම ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන්ම මේ බොරුවට, මුසාවට, මුලාවට, වංචාවට රැවටෙන්න එපා. 21 වෙනිදාට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ජන රජය බිහි කරන්නට ඔබ සියලු දෙනාම පෙළ ගැහෙන්න.